සිංහරාජයේ වන විනාශය ගැන කතා කළ භාග්‍ය වෙනුවෙන් යුරේනි තබපු සටහන ගැනයි දැන් අපි කියන්න යන්නේ. පසුගිය දිනක රියැලිටි වැඩසටහනකට සම්බන්ධ වෙමින් භාග්‍ය අබේරත්න නැමැති තරුණිය විසින් සිදු කළ ප්‍රකාශය රටේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් බවට පත් වුණා. තවමත් ඇය ගැන වගේම ඇය සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඇති කතාබහේ නම් අඩුවක් සිදු වී නැහැ. ඉතින් භාග්‍ය ගැන රටම කතාබහට ලක්ව ඇති විලාවක අපේ රටේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම මෝස්ටර් නිරූපණ ශිල්පිනියක් වන යුරේනි නොෂිකා විසින් සිය මුහුණු පොතේ සටහනක් තබා තිබුණා. මේ ඉමු සටහනේ උපුටා ගැනීමයි. ආදරණීය භාග්‍ය, මට තීරණ විදිහට ඔයා රූපවාහිනී නාලිකාවකට ඇවිල්ලා රටටම කිව්වේ එක දෙයයි. ඒ සිංහරාජය කියන ලෝක උරුමයට හානි කරන්න එපා කියලා. සිංහරාජය කියන්නේ ඔයාට විතරක් නෙවෙයි, මේ රටේ ලෝකේ හැම කෙනෙකුටම අයිති සම්පතක්. ඒක රැකගන්න එක අපි කාගෙත් වගකීමක්. කොහොම වුණත් නාලිකාවකට ඇවිල්ලා ඔයා කරපු ඒ කතාවෙන් සමහරුන්ගේ ඇස් ඇරුණා, සමහරුන්ට කේන්ති ගියා. කේන්ති ගියාය ඔයාගේ කතාව ස්ක්‍රිප්ට් එකක් කියලා කියනවා. ඒ වගේම තවත් සමහරු ඔයාගේ කතාවට දේශපාලන මුහුණුවරක් දෙන්න හදනවා. තවත් කට්ටිය නොඑක් විදිහට ඔයාව විලිබා ගන්න උත්සාහ කරයි කියලා මම හිතනවා. ඒත් හැමදාම වගේ දැන් මිනිත්තු කතා කරන්නේ ඔයා ගැන මිසක් ඔයා ඉස්මතු කරන්න හදපු මාතෘකාව වන සිංහරාජය රැක ගැනීම ගැන නෙවෙයි. සිංහරාජය අමතක කරලා දැන් හැමෝම නිවුස් එක කරගෙන තියන්නේ ඔයාව. මට දුක ඒ ගැනයි. ලංකාවට හැමදාම වැරදුනේ ඔය හින්දම තමයි. හඳ පින්නන්න ඇඟිල්ල දික් කළාම අපේ රටේ මිනිස්සු බලන්නේ ඇඟිල්ල දිහා මිසක් හඳ දිහා නෙවෙයි. ඒ හින්දම මේ වෙලාවේ ඔයා ඉන්නවා ඇත්තේ ලොකු පීඩනයක. ඔයා ප්‍රසිද්ධ මාධ්‍යයකට ඇවිල්ලා මේ වගේ සිද්ධියක් ගැන එලිපිට කතා කරන්න ශක්තියක් තිබ්බ උන්චි ගෑනු ළමෙක් නිසා මේ වෙලාවේ දැනෙන පීඩණයට ඔයත් ඔයාගේ පවුලේ අයත් කොහොම මුහුණ දෙනවද කියන්න මම දන්නේ නැහැ. ඒත් ඔයා වගේ ගෑනු ළමයි රැකගන්න එක සමාජයේ වගකීමක්. හෙට දවසේ හරි ලස්සන රටක් හදන්න නම් ඔයා වගේ ශක්තිමත් ගෑනු ළමයි අපි ආරක්ෂා කරගන්න ඕනේ. තව තවත් ශක්තිමත් වෙන්න, අභියෝගවලට අභියෝග කරන්න, පීඩණය වැඩි වෙන තරමට හිතට ධෛර්යය අරගෙන අනාගතය ලස්සන කරගන්න. හැමදාමත් ආදරේ, යුරේනි නොෂිකා. සටහනේ උපුටා ගැනීම අවසන්. හොඳයි, ඉතින් ඇත්තටම මේ භාග්‍ය අබේරත්න නැමැති තරුණිය විසින් හෙළි කරපු ආන්දෝලනාත්මක සිංහරාජයේ ප්‍රශ්නය ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙනම යන්න. ඒ වගේම මේ වගේ දේවල් දැනගන්න අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. ස්තුතියි.